ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා නම් ශ්‍රී ලංකාව යුරෝපයක් කරනවා නම් ඒ හැම දෙයකටම නීති රීති පද්ධතියක් තිබෙනවා මාධ්‍ය ආයතන වලටත් ඒ පිළිබඳ අවස්ථාව තිබෙනවා ඔවුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න සාකච්ඡා කළා නරකක් තියෙනවා නම් ඉවත් කළා හොඳක් තියෙනවා නම් ඔක්කොම එකතු වෙලා ක්‍රියා කරන්න පුළුවන් බුදුහාමුදුරුවන්ටත් දරුණා සමහර ප්‍රශ්න විසඳන්න එහෙම එකේ පාලකයන්ට රාජ්‍ය නායකයෙකුට විසඳන්න බැරි ප්‍රශ්න මේ මොළේ තියෙනවා එනිසා පාර්ලිමේන්තුව යම් විදිහකට මේ මාධ්‍ය නියාමයක් කරන්න මනතක් ගෙනවොත් මගේ අත් දෙකත් උස්සන්න මම තීරණය කරලා තියෙනවා මොකද මාධ්‍ය මෙරට ගින්දර තියෙනවා මාධ්‍ය මර්ධනය කිරීම කරන්න කැමති නැහැ නමුත් මාධ්‍ය යම් කිසි විදිහට නියාමනයක් කළ යුතුයි කියලා දැන මමත් ඉන්නවා මේ ඉන්නේ මොකටද නියාමනයට නෙමෙයි ඉන්නේ ලයිසන්ස් කැන්සල් කරන්න මේ ඉන්නේ ලයිසන් එක දෙන්න අපිට විරුද්ධව ලිව්වොත් ලයිසන් එක දෙන්න අපිට විරුද්ධව කතා කරොත් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අකුලලා මාධ්‍ය ටික බයවත් දැලා මරණය කළා ඊළඟ කරගන්න මේ පැත්තෙන් උත්සාහ කරමින් මාධ්‍ය තමන් විසින්ම නියාමනයක් කරගෙන තිනවා මාධ්‍ය නෙමෙයි උතන ප්‍රශ්නේ තින්නේ ඔය සමහර මුහුණු පොත්වල විවිධ ව්‍යාජ ගිණුම් හදාගෙන විවිධ ප්‍රචාරයන් කරනවා අන්න ඒව සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ වැඩිම අවධානයක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා කරන්නේ නීති රිවර්ස් කරගෙන යනවා. නමුත් ඒව කරන්න ඉස්සලා රටේ ලොකු සංවාදයක් තියෙන්න ඕනේ. කලබලේ හරිද ඌවලට උත්තර හොල්නම් හරියන්නේ නැහැ. දැන් පෞගේ කාලේ පුරාවටම පාලකයෝ මාධ්‍ය ආයතන වලට ගිනි තිබ්බා. සිරස මේ සියත මෙවට ගැහුවා කිලිම්ම. වෙඩි තිබ්බා බෝම්බ ගැව්වා ගිනි තිබ්බා. දැන් ආණ්ඩුව විකාශන අධිකාරී පනත කියලා පනතක් ගෙනෙමින් මාධ්‍ය නියාමනය කරනවයි කියන ලේබල් එක යටතේ මේ මාධ්‍ය මර්ධනය කිරීමේ නීත්‍යානුකූලව මර්ධනය කිරීමේ ක්‍රියාවලියක් මේනෝට ආරම්භ කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.